මාධ්‍ය සහෝදරයන්ට හඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැ. අපේ මිග්‍රෝයි ෆිනෑන්ස් විදපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යතුමා, ඒ වගේම අපේ අතුල ඇමතුමා, අපේ සබරගම පළාතේ මහාමාර්ග ඇතුළු ක්‍රීඩා මහාමාර්ග අමාත්‍යතුමා, ඒ වගේම බස්නාහිර පළාතේ වැඩ බලන මහාමාර්ගතුමා, අපේ ඉලකසිරි ඇමතුමා. අපි අද මුනාසිරා ඉදිරියට ආවේ හැම දෙනාමගේම අවධානය යොමු වෙලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව ස්ථාවරය ප්‍රකාශ කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ මහ ජනතාවගේ දේශපාලන පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්න විවිධ කණ්ඩායම් උත්සාහ කරන බව අද ඒක නොරහසක් කියලා පොඩි දරුවක් ගන්න. හැබැයි අපි ඉතාම පැහැදිලිව කියනවා පක්ෂේ වර්තමාන නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට යනවා. කවුරු මොනවා කිව්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න බෑ. අද ඔබතුමා දැක්කනම් ඊයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියපු දේ තම කියන්නේ මාව පක්ෂයෙන් එළවන්න බෑ කියලා. පක්ෂයෙන් එළවන්න බෑ කියලා ඉතාම පැහැදිලිව කියන්නේ පක්ෂයෙන් යන්නේ නෑ කියලා. කවුද මේ පක්ෂය කඩන්න ඕනේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසි අවස්ථාවක එහෙම කියන්නේ නැහැ. මොකද අපේ දේශපාලනයේ ඇති දන්නවා පොඩි පොඩි පක්ෂ අටව ගන්න සමහරුන්ට එවැනි සිහිනක් තියෙනවා. අපි ඒ සිහින වලට ඉඩ දීලා මේ රටේ සමස්ත පොදු ජනතාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය බිල්ලට දීලා එක්සත් ජාතික පක්ෂයට බලය ලබා දෙනවද කියන එක පිළිබඳව ජනතාව පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. අපිට කිසිම ආකාරයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ වීමක් ගැන කලබල විය යුතු නැහැ. අපි කිසිම වෙලාවක එතුමා එවන් උත්සාහ කරන්නේ නැහැ. හැබැයි එතුමාගේ කණ්ඩායමේ ඉන්න සමහරුත වියනම් අපේ වර්තමාන ජනාධිපතිතුමාව අයින් කරන්න උත්සාහ කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල විපක්ෂයක් එදා තිබුණේ. පක්ෂේ එකවර 1000 දෙනෙක් කඩාගෙන ආවා. අපේ හිතමු ජනාධිපතිතුමාගේ දැස්සක්තිමත් කරලා. අපේ දනතුරුත් ගියා. එයා කට්ටිය මෙහාටම අපේ සංවිධායක අනුත් දෙන්න උනා. මිරණේ තිබිච්ච හොඳම මැතේම ටිකන් තරතුරු ටික ඒගොල්ලන්ට දුන්නේ. අපි කෑ ගැව්වා. කිසි කෙනෙක් වැරදි කිව්වා. අදත් ඒකම තමයි වෙලා තියෙන්නේ. මේ රට ඉදිරියට ගෙන යන්නට පක්ෂ දෙකක් එකතු වෙලා මේ රටේ තියෙන දැවැන්ත ප්‍රශ්න කීපය විසඳලා මේ රට ඉදිරියට ගෙන යන්න තමයි ජනාධිපතිතුමා මේ කටයුතු කරගෙන යන්නේ. අපි අවුරුදු 6ක් ටෙස්ට් ඇමතිවරු හැටියට කිසිම වැඩක් නැතුව හිටිය පක්ෂය ආරක්ෂා කරගන්න ඕනේ නේද? ආණ්ඩුවක් ආරක්ෂා කරගන්න ඕනේ නේද? ඉතින් අපි කිසිම කතාවක් නැතුව අපි මේ ටෙස්ට් ඇමතිවරු හැටියට නිකන් කැබිනට් එකට ගිහිල්ලා තේ ටික බීලා කන්දට් එක කාලා නැත්තම් තිබුණේ ඔය කාට එදා ඉස්සතා පෙරි ඉඳගෙන හිටියේ.